මම විනරටක තව දෝ දෙකක් මාරකට ආසන්න කාලයක් මම රැකියාව කළා. මම නැවත ලංකාවට ඇවිල්ලා මට හිතුණා ඕස්ට්‍රේලියාව මොකද මම මගේ මම ආස කරන රටක් යන්න. ඉතින් මම හිතුවා ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහිල්ලා තව පොඩ්ඩක් මේ ගැන දැනගන්න එක හොඳයි කියලා හිතච්ච නිසා මම හිතුවා ඕස්ට්‍රේලියාව වගේ රටකට මේ මගේ වෘත්තිය මම යන්න ඕන කියලා. ඉතින් මම ඒ අවස්ථාවේ මම කොහොමත් මම තැන් ගියා තුන හතරකටම මේ ගැන දැනගන්න. මොකද හරියටම මට විශ්වාස කරලා මම දේම කරන්න ඕන නිසා මම හිතුවා තැන් තුන හතරකට ගිහලා බලන්න ඕන කියලා. මම ඒ ගිය තැන් තුන හතරෙම මට සාර්ථක විදියට මට ඒගොල්ලන්ගෙන් කිසිම රෙස්පොන්ස් එකක් හම්බ වුණේ නැහැ. මොකද කතා කරනකොට ඒගොල්ලෝ දෙතැන් දෙකකින් විතර රිජෙක්ට් කරා. මොකද ඒගොල්ලන්ට කරන්න අමාරුයි කියලා. තව තැන් දෙකකින් විතර මට දුන්න ඒගොල්ලන් මට දුන්න උත්තරත් එක්ක මට ඒගොල්ලන් එක්ක කරගෙන යන්න මේ වැඩේ කරගෙන යන්න බයක් දැනෙච්ච නිසා මම තැන් තුන හතරක්ම රිජෙක්ට් කරලා ඉන්නකොට මගේ යාළුවෙක් හරහා මට මිස් තමිල කියන්නේ මේ වර්ල්ඩ් වයිඩ් සායතනයේ ඕන එයාගේ නම්බර් එක හම්බුණා. පස්සේ එයා මට දවසක් කිව්වා කෝල් කරලා ඔයා එන්න මගේ CV එකක් දාලා ඔයා එන්න මෙතනට මාව හම්බෙන්න කියලා. ඉතින් මම දවස් දෙකකින් විතර මම ඇවිල්ලා මිස් තමිලව හම්බ වුණා. හම්බ වෙලා මම ඇත්ත එක්ක මේ ගැන කතා කරනකොට මිස් තමිල මට දුන්න උත්තරත් එක්ක මම ගොඩක් සැටිස් වුණා. මොකද එයාත් එක්ක මට මේ වැඩේ කරගෙන යන්න බයක් නැති වෙයි කියලා, බයක් නැති තැනකට මාව එයා කතා කරා. මගෙත් එක්ක කතා කරපු නිසා යම්කිසි මුදලක් මේකට යනවා කියලා ඒ මම කියපු මුදලත් කිව්වන් පස්සේ මම හිතුවා නෑ කමන්නේ මට මෙතන හොඳයි විශ්වාස කරලා මෙතනට හැමදේම බාර දෙන්න පුළුවන් කියලා. ඉතින් වර්ල්ඩ් වයිඩ් විසා ආයතනය මිස්ටම්ලත් එක්ක ගොඩක් ටීම් එකක් වැඩ කරන ටීම් එකම ඇත්තට හොඳයි. මට ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. ඒ හැමෝම මට මේ දේ කරගෙන මම ඇප්ලයි කරේ වර්කින් වීසාකට. දැන් තියෙන අලුත් වීසා එක 482 කියන වීසා කැටගරි එකෙන් තමයි මට යන්න ආස වෙලා තියෙන්නේ. ඒ හින්දා කොහමයි මම ඒගොල්ලන්ට කිව්වා මට මේකෙන් තමයි මේ වීසා කැටගරිකින් තමයි යන්න ඕන කියලා. පස්සේ ඒක කිව්වා කමන්නේ මට ප්‍රශ්නයක් නැහැ අපි ඒක කරමු කියලා බාර අරගෙන කොහමරි මගෙන් ඒගොල්ලෝ ඉල්ලුවේ ටයිම් පීරියඩ් එක මේකට යයි කියලා අවුරුද්දක් වගේ. ඒ අවුරුද්ද ඇතුළත මට ජොබ් එකක් හම්බ වුණා. ඒ හම්බ වෙලා ඒකේ ප්‍රොසෙස් එක පටන් ගන්නකොට ඒගොල්ලෝ නැවත ඒ ඔස්ට්‍රේලියාන ඒ ආයතනින් මේ මැසේජ් එකක් එවුවා. මේකට ගොඩක් කාලයක් යන හින්දා මාස 3-4ක් යන හින්දා ඒගොල්ලන්ට ඒජන්ට් කෙනෙක් ඕනි කියලා මේ මගේ ජොබ් එක කැන්සල් කරා. නමුත් මිස් තමිලක බය වෙන්න එපා මේක හම්බුණා වගේ අපිට තව තැනක් හම්බ වෙයි කියලා. නමුත් දවසක්වත් ගියේ නැහැ මට. මිස් තමිලයි මට කතා කරලා කිව්වා ඔයාට ඔයා ලකි ඔයාට තව ජොබ් එකක් හම්බෙලා තියෙනවා එන්න කතා කරන්න කියලා ඉන්ටර්විව් එක. ඊට පස්සේ එදා මම පහුවෙන්දා ඇවිල්ලා මම හැම දෙයක්ම නැවත කතා කරගෙන මම ඒ ආයතනෙත් එක්ක කතා කරා. පස්සේ ඒගොල්ලෝ කිව්වා ඕකේ මෙච්චර කාලයක් යනවා කියලා ඒගොල්ලෝ දන්නා. නමුත් ප්‍රශ්නයක් නැහැ ඔයාව අපි අනිවාර්යයෙන්ම ගන්නවා කියලා. ඊට පස්සේ මිස් තමිල තමයි හැමදේම ඒගොල්ලෝ එයාගේ ටීම් එකත් එක්ක කරේ. බය වෙන්න දෙයක් නැහැ. වර්ල්ඩ් වයිඩ් නිසා කියන්නේ මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම පෞද්ගලිකව මට දැන් වීසක හම්බෙලා තියෙනවා ඔස්ට්‍රේලියාවට යන්න වැඩ කරන්න. මම ඉල්ලපු වීසකම මට ඒගොල්ලෝ ආරං දුන්නා. ඕන කෙනෙක්ට මම බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. ජොබ් එකකට හරි ස්ටුඩන්ට් හරි යනවා නම් මේ ආයතනයට ඉන්න බය වෙන්නේ නැතුව හැමදේම ડોකියුමන්ට්ස් හැමදේම බාර දෙන්න ඒගොල්ලෝ 100%ක් සාර්ථකව මේ වැඩේ කරලා දෙනවා කියලා මට විශ්වාසයෙන් හැමෝටම කියන්නේ.